ගෝලමානය ගැන රචනාවක් ලියන්න කියන්නේ ඔබට මේ විභාගෙදි කියනවාද මම ගෝලමානයක් ඌවා නම් ගෝලමානයක් කතා කරයි කියලා රචනා ලියන්න දෙන්නේ නෑනේ මම ගෝලමානයක් ඌවා නම් කියවන ඉතින් ඕනනම් ලියන්න පුළුවන් ඕනනම් ගෝලමානේ මතක් කරගෙන මට ආධාරක පාද තුනක් තියෙනවා මට ස්කුරුප්පුවක් තියෙනවා මගේ ස්කුරුප්පුව විල්ල තුලින් ගමන් කරනවා මට වෘතාකාර පරිමාණයක් තියෙනවා මට රේඛීය පරිමාණයක් තියෙනවා ඒක මැද බිඳු පරිමාණයක් එතන ඉඳලා ඉහළට පහළට මිලිමීටර වලින් මගේ රේඛීය පරිමාණය ක්‍රමාංකනය කරලා තියෙනවා මගේ රේඛීය පරිමාණයේ කොටසක දිග මගේ ස්කෘප්පුවේ කාට සමාන වෙන්නද අන්තරාලයට සමාන වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ මගේ වෘතාකාර පරිමාණයක් තියෙනවා ඒක කොටස් 100කට බෙදලා තියෙනවා මගේ හිසෙන් අල්ලලා ඔහොම කරකෝන කොට මගේ ස්කෘප්පුව සිදුරු තුලින් ඉහළට පහළට අර විල්ල තුලින් ගමන් කරනවා ඉතින් මේවා පාවිච්චි කළා මිනුම් ගන්න පුළුවන් තේරන විදිහට ඉතින් කතන්දරේ ලියන්න පුළුවන් එහෙම ලියන්න දෙන්නේ නැහැ නේද? නමුත් අර මම එහෙම කියනකොට නිකන් ගෝලමානයක් කතා කරයි. Tamanta ආරෝපණය කරගෙන සමහර දේවල් පාඩම් කරනකොට මතක හිටිනවා. නිකන් රිකෝල් කරන් ඉන්න අතර. මේ ඉගෙනගත් දේවල් හොඳට ඔළුවට දාගෙන නිකන් ඉන්න අතර කන බොන අතර ආරයි. හොඳ 100ෙන් කන්න. කන අතරේ හරි, නාන අතරේ හරි, නිකන් ගමනක් බිමනක් යන අතරේ හරි මේ වර්ක් බුක් ලස්සන්ට රිකෝල් කළ හැකි නියමෙට. ගෝලමානේ මේ ස්කෘප්පුව ගමන් කරන බිල්ල ගෙවිලා නැත්නම් ස්කෘප්පුවේ පොටවල් ගෙවිලා මේ වෘතාකාර පරිමාණය ඇලවෙලා තියෙන මෙහෙම. ඒතර ඇලවෙලා තියෙත් තමයි වෘතාකාර පරිමාණය මෙහෙම මෙහෙම කැරකෙන්නේ. නැත්නම් මෙහෙට ගෙවිලා ඇල්ල තිබ්බොත් මෙහෙම මෙහෙම තමයි වෘතාකාර පරිමාණය කැරකෙන්නේ. හරිද? හරි. ඒ වගේ වෙලාවක හරි ගානට ඔහම කෙලින්නේ නැහැ නේ. ඒක සිරස් පරිමාණය ඔහම තියෙනවා. අර නම් වෘතාකාර පරිමාණය මෙහෙමනේ තියෙන්නේ. ඔහමනේ කැරකෙන්න ඕනේ. එහෙම නැතුව ගෙවුනොත් ඔහම තියෙන්නේ නේ. ආ ඔහම ඔහම කැරකෙන්නේ. අනිත් පැත්තට වුණොත් ඔහම ඔහම කැරකෙන්නේ. එහෙම වුණොත් අර මොකද්ද? මේ විදියට අර රේඛීය පරිමාණයයි වෘතාකාර පරිමාණයයි දෙකම අරගෙන පාටංක ගන්න එක දෝෂ සහිතයි. ඉතින් වැරදිය. ඒ වෙලාවට පාටංක ගන්න විදිය තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට වෘතාකාර පරිමාණය පමණක් පාවිච්චි කරලා අපිට නිවැරදිව පාටංක ගන්න පුළුවන්. දැන් ඒක තමයි මේ කියලා දෙන්න යන්නේ. හොඳයි. අපි බලමු. ඉස්සෙල්ලාම දැන් ගෝලමානය මේ වගේ තල වීදුරුවක් මත තියන්න ඕනේ.